සුබ දවසක්. අද දරන වෙහිකල්ටම් අපේ වැඩසටහනට දැන් අවුරුද්දක්. අවුරුද්දක් වාහනත් එක්ක ගැටලා කරපු හරියක්. අන්න එහෙම වැඩසටහන අපි අද දවසේදී පටන් ගන්නවා නම් අපි අදත් ඔයගොල්ලෝ ආස කරන වාහනයක රිවිකක් වැඩකාරයෙක් එක්ක තමයි අපි අද දවසේදීත් ඇවිල්ලා තින්නේ. ඒ තමයි Ford Cortina Mark 3 2000E කියන මෙන්න මේ ක්ලාසික කාර් එක. ෆෝඩ් සන්නාමය ලෝකයට බිහිවෙන්නේ කොහොමද? 1904දී හෙන්රි ෆෝඩ් කියන ඇමරිකානු ජාතිකවරයා තමයි මව් සමාගම ඇමරිකාවේදී ෆෝඩ් මව් සමාගම ආරම්භ කරන්නේ. හෙන්රි ෆෝඩ් මුලින්ම නිපදවලා තියෙන්නේ ට්‍රක් රථයි කාරුයි. එතකොට මේ කාලයේදී ලොකු තරගයක් කරලා තිනවා කාන්ස් බෙන්ස්. අපි දන්නවනේ රටට නමක්නේ. ඇත්තම ගොතම ඉතිහාසයේ සඳහන් වෙන්නේ මේ දෙගොල්ලෝ හතුව කියලා. මොකද කාල් බෙන්ස් වලට ඒ මාකට් එක කඩන්න කියලා තමයි ෆෝඩ් කම්පැනි එකෙන් මේ කාර් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ෆෝඩ් Cortina මේ ක්ලාසික කාර් එකේ රිව් එක කරන්න මම අද එකතු කරගන්නවා මේ කාර් එකේ හිමිකරු මාලන් පීරිස්ස. කොහොමද මාලන්? මාලන් අපිට කියන්නකො මුලින්ම හිස්ටරි එක ගත්තම ෆෝඩ් Cortina මේ කාර් එක හිස්ටරි එකේ මොන වගේ තැනක් ගන්නවද? අපි දන්නවා CS වලින් වෙනස් වෙනවා, ජෙනරේෂන්ස් වලින් වෙනස් වෙනවා, ඒ වගේ තමයි ඒකෙන් ඒකට වෙනස් වෙනවා, මොඩල්ස් වලින් වෙනස් වෙනවා, එන්ජින් නම්බර්ස්, එන්ජින් වල කැපැසිටි වලින් වෙනස් වෙනවා. මොන වගේ තැනක් ගන්නවද මේ කාර් එක සහ ෆෝඩ් සන්නාමය කියන්නේ අපි ගොඩක් දුරට දන්න සන්නාමය. ලංකාවේ ගත්තම කාර් තියෙනවා. එතකොට SUV vehicles තියෙනවා, cabs තියෙනවා. අපි දැන් ගොඩක්ම දකින්නේ cabs නේ ෆෝඩ් කියුවම. එතකොට අපි ලංකාවේ විදිහට දන්නේ ඒ ටික. එතකොට ලෝකයේ ෆෝඩ් සන්නාමය ඒ තත්ත්වෙම මරඳා පවත්වන්න මොන වගේ දායකත්වයක්ද මේ ෆෝඩ් Cortina කාර් එක දක්වලා තියෙන්නේ? මේක ඇත්තටම අපි අද ගෙනල්ලා තියෙන්නේ ඉස්සෙල්ලා සඳහන් කළා වගේ මේක ෆෝඩ් Cortina 2000E කියන මොඩලේ Mark 3 මොඩල එකේ 1973 ඉඳන් ප්‍රොඩක්ෂන් එක කරපු වාහනයක් ගෙනල්ලා තියෙන්නේ. මේක ඇත්තටම මේ කාර් එක ෆෝඩ් Cortina කියන සීරීස් එක මුලින්ම පටන් ගන්න තියෙන්නේ 1962 ඉඳන් 1982 වෙනකම් මේ කාර් එකේ ප්‍රොඩක්ෂන් එක ගිහිල්ලා තියෙනවා. එතකොට අපි මුලින්ම මේ Cortina කියන නම ගැන ගත්තොත් මේක 1956 වින්ට ඔලිම්පික්ස් තිබ්බ ඉතාලිය සම්බන්ධ කරගෙන. එතකොට ඒ ඉතාලියේ ඔලිම්පික්ස් තිබ්බ ඒ ඒරියා එක තමයි මේ Cortina කියන නම පාදක කරගෙන තමයි මේක මේ වාහනේට Cortina කියන නම හම්බෙලා තියෙන්නේ. එහෙම නමක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ගත්තහම ඉතිහාසය සඳහන් වෙනවා මේක 1956 දී ඒගොල්ලෝ කියන්නේ Cortina first generation එකෙන් මේගොල්ලෝ 1956 රන් එකක් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක පබ්ලිසයිස් කරන්න මේ කියන්නේ ජනතාව අතරට ගේන්න ඒක මේ පොඩි ස්ටන්ටින් එහෙම දාලා ඒ කියන්නේ අපි භාෂාවෙන් කියන එහෙම කරලා මේක එතකොට තමයි එළියට දාලා තින්නේ. එතනින් පටන් ගත්තාම 1962 ඉඳන් 66 වෙනකම් Mark 1 එක, ඊට පස්සේ 66 ඉඳන් 70 වෙනකම් Mark 2 එක ගිහිල්ලා තිනවා, 70 ඉඳන් 73 වෙනකම් 70 ඉඳන් 76 වෙනකම් ගිහිල්ලා තිනවා Mark 3 එක. ඒ කියන්නේ මේ මොඩල් එක. මේ මොඩල් එක. ඊට පස්සේ 76 ඉඳන් 79 වෙනකම් ගිහිල්ලා තිනවා Mark 4 කියන මොඩල් එක. 79 ඉඳන් 82 වෙනකම් Mark 5 එක ගිහිල්ලා තිනවා. ඊට පස්සේ මේකේ Mark 3 එක මේ කාර් එකේ ඉඳන් තමයි මේ ෆෝඩ් Cortina කියන එක මේ මසල් ලුක් එකක් අරගෙන පොඩ්ඩක් පුම්බල එහෙම අරගෙන තියෙන්නේ මේ Mark 3 කියන මොඩල් එකෙන් පස්සේ. පොඩි ස්පෝර්ට් ලුක් එකක් ආවා. ඔව් එහෙමයි. එතකොට දැන් ස්පෝර්ට් නෙමෙයි කියලා මට වා කිව්වා. ස්පෝර්ට් නෙමෙයි. මේක ක්ලාසික් මසල් කැටගරි එකකටත් වැටෙනවා. මේක ලංකාවේ නම් ගොඩක් ඉතින් ලංකාවේ මසල් කාස් හොයන්න නැහැ. ගොඩක්ම නැහැ. ඉතින් මේක අපිට මේ කැටගරි එකට දාන්න පුළුවන් වාහනයක්. ඉතින් මේක ඇත්තටම 2000E කියන මේකේ පොඩි පොඩි වෙනස්කම් වගේක් තියෙනවා Mark 3 අනිත් ඒවාට වැඩිය. Mark 3 එකේ කැටගරිස් ගොඩක් ආවා. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. මේක දැන්ට ඒක තමයි හිස්ටරි එක. Mark 2 එක වෙනකන් ආපු වාහනත් එක්ක බාද මේ Mark 3 එකෙන් පස්සේ
ලොකු වෙනස්කමක් වෙලා තියෙනවා මේකේ බොඩි එකට. ඒ කියන්නේ මේ ෆෝඩ් කෝටිනා කියන කාර් එක මාකට් වෙලා තියෙන ගොඩක් මේ මාක් 3 එකෙන් පස්සේ. මාලන් අපිට කිව්වා නේද මේ මාක් 3 එකේ සීරියස් ගොඩක් ඇවිල්ලා තියෙනවා කියලා. අපිට ඒක නත් කියමු. මොකද අපේ ප්‍රේක්ෂකයන් කැමති මේ වාහනේ කොතන දින්න කියලා හරියටම දැනගන්න. මොකද මෙයාට කලින් තව වාහන ඇවිල්ලා තියෙනවද? මෙයාට පස්සේ තව වාහන තියෙනවද? එතකොට මෙයා කොතනද මේ සීරියස් එකේ ඉන්නේ කියලා දැනගන්න. අතර මෙයා කොතනද සීරියස් එකේ ඉන්නේ? අපි මුලින්ම ගත්තොත් මේ ෆෝඩ් කියන ඒ ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ මේ ෆෝඩ් කියන සන්නාමේ විශාල රටවල් ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා. මේ කාර් එක ඇත්තටම බ්‍රිතාන්‍ය නිෂ්පාදිත වාහනයක්. එතකොට මේක විවිධ මාදිලි වලින් ඇවිල්ලා තිනවා බ්‍රිතාන්‍ය 1962 ඉඳන්ම බ්‍රිතාන්‍ය තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නේ. එතකොට මේ මොඩල් එකේ මේ Mark 3 කියන මොඩල් එක කැටගරි වෙලා තියෙනවා තව මොඩල් කිහිපයකට. ඒ ටික අපි ගත්තොත් එහෙම L කියලා මොඩල් එකක් ඇවිල්ලා තිනවා ලක්ෂරි කියන මොඩල් එක. ඊට පස්සේ බේස් මොඩල් කියලා ඇවිල්ලා තිනවා. ඊට පස්සේ XL කියලා ඇවිල්ලා තිනවා. ඒක එක්ස්ට්‍රා ලක්ෂරි. XLE කියලා තව වර්ෂන් එකක් ඇවිල්ලා තිනවා. ඒක එක්ස්ට්‍රා ලක්ෂරි එඩිෂන් කියලා තමයි ඇවිල්ලා තින්නේ. ඒක ඇත්තරම දැන් මම කියවනේ මේක බ්‍රිතාන්‍ය නිෂ්පාදිත වාහනයක් කියලා. ඔය XLE කියන මොඩල් එක ඇවිල්ලා තින්නේ සවුත් අප්‍රිකා සහ ඔස්ට්‍රේලියාව තමයි ඒක ප්‍රොඩක්ෂන් එක කරලා තියෙන්නේ. ඊට අමතරව තව GXL කියලා තිනවා. ඒක ග්‍රෑන්ඩ් එක්ස්ට්‍රා ලක්ෂරි කියලා තිනවා. මේ ඔක්කොම අතරින් ගත්තාම මේක ඇවිල්ලා තින්නේ වෙනම එකක්. මේක E කියන. ඔය GXL ඒ ඔක්කොම අතරේ මේකේ අපි මම බැජස් එකෙන් පෙන්නන්න ඒකේ E කියලා තමයි වෙනම ඇවිල්ලා තියෙන්නේ. ඒක එක්සිකියුටිව් කියන අන්තිම සීරීස් එක. මෙයා එතකොට මේ සීරීස් එක ඇවිල්ලා අන්තිම. මේක අපි දැන් ගත්තාම ඉතිහාසින් දැම්ම ගත්තාම මේ මොඩල් එකේ පොඩි පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ එන්ජින් එකේ. හැබැයි මේකලු ලොකු අප්ඩේට්ස් කරලා තිනවා. මේක එන්ජින් ගත්තොත් එහෙම අපි කතා කරමු ඉස්සරහට එන්ජින් වර්ග ගොඩක් ඇවිල්ලා තිනවා. 1.3, 1.6, 2 ලීටර්, 3 ලීටර් මේ ඔක්කොගෙම. හැබැයි 2 ලීටර් වලින් උඩ දැන් මේ වාහනේ නම් බ්‍රිතාන්නේ 2.2 ඔය උඩට ආපු ඒවා ගොඩක්ම සවුත් අප්‍රිකා වල තමයි නිෂ්පාදනය කරලා තින්නේ. ඒව ඇවිල්ලා ෆෝඩ් සමාගමේ රටට 90 තමයි නිෂ්පාදනය කරලා තින්නේ. ඒ කියන්නේ පර්ෆෝමන්ස් ඔක්කොම වෙන විදිහට. හැබැයි මේ බොඩි එකම තමයි පර්ෆෝමන්ස් වෙනස් වෙන විදිහට තමයි නිෂ්පාදනය කරලා තින්නේ. මාලන් අපිට කියන්නකෝ දැන් මේ Mark 3 එකේ සීරියස් එනවා. ඒ වගේම ගොඩක් ඒ වගේම තමයි මේ සීරියස් එකෙත් ගොඩක් පර්ෆෝමන්ස් තියෙන වාහන ඇවිල්ලා තිනවා. අපි ඒ ගැනත් කතා කරමු. දැන්ට ඇත්තටම අපි කිව්වොත් ලංකාවේ ගොඩක්ම හොයන්න තියෙන 1.3 සහ 1.6 කියන එන්ජින්. ඒක කෙන්ට් කියලා එන්ජින් එකක් ඇවිල්ලා තිනවා. පින්ටෝ කියන එන්ජින් එකක් ඇවිල්ලා තිනවා. ඒක ඒගොල්ලොන්ගේ කේක නම් ඒගොල්ලෝ දාගලා තමයි ඒක කරලා තින්නේ. මේ වාහනේ ගත්තොත් එහෙම ඇත්තටම මේක 2000 cc පින්ටෝ එන්ජින් එකක් තියෙන්නේ. මේක සිංගල් ඕවර්හෙඩ් කෑම්. ඊට පස්සේ වෙබ කාබ් කියන ඒ කාබ් එක තියෙන්නේ මේකේ. ඊට අමතරව මේකේ 4 සිලින්ඩර් ඉන්ලයින් එන්ජින් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකේ දැන් අපි එන්ජින් රූම් එක බලමු. මේකේ වෙනමම පොඩක් ලොකු එන්ජින් කම්පාර්ට්මන්ට් එකක් තිබ්බට හොඳට ඉඩ දීලා තියෙනවා. ඒ කියන්නේ මේ කූලින් පැත්තේ එහෙම හොඳට බලලා තියෙන වාහනයක්. ඉතින් මේක ගත්තොත් 2000 cc කියන කැටගරි එකට තමයි වැටෙන්නේ. මේක ඇවිල්ලා තියෙන්නේ. මාලන් අපිට දැන් මේ වාහනේ එන්ජින් එකෙන් ඇවිල්ලා තියෙනවනේ ගොඩක් පර්ෆෝමන්ස් තියෙන එන්ජින්. අපි ඒ ගැන කතා කරමුකෝ. ඒ කියන්නේ ලීටර්ස් වලින් වෙනස් වෙන කැපැසිටි එක වෙනස් වෙනවාද? අපි ඒ ගැන කතා කරමු. මේක ඇත්තටම මේ වාහනේ එන්ජින් එක දැන් මම කියවන ඉස්සලා පින්ටෝ එන්ජින් එකක් තියෙන කියලා. මේකෙම 1.3 කියන එක ඇවිල්ලා තිනවා. ඒක ක්‍රොස් ෆ්ලෝ කියලා එන්ජින් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකෙම 1.6 එකත් ඇවිල්ලා තිනවා ක්‍රොස් ෆ්ලෝ. ඊට පස්සේ 1.6 එකේ තව එකක් ඇවිල්ලා තිනවා. ඒක පින්ටෝ එන්ජින් එක. පින්ටෝ එන්ජින් ඒකෙත් කෙන්ට් එන්ජින් එකක් කියලා ඇවිල්ලා තිනවා. මේකේ ඊට පස්සේ 2.2 වලින් උඩට ආපු එන්ජින්. ඒක එන්නේ සාමාන්‍යයෙන් SX කියලා එන්නේ. ඒක V6 කැටගරි එක. ඔය එන්ජින් හදලා තින්නේ සවුත් අප්‍රිකාවල. ඒක බ්‍රිතාන්‍යෙන් නෙමෙයි. දැන් ලංකාවෙත් තියෙනවා කෝටිනා Mark 4. අපි ඒක ගැන කතා කරන කෝටිනා Mark 4 කියන්නේ ගිහා කියලා මොඩල් එක. ඒ මොඩල් එක සාමාන්‍යයෙන් 2.2 වලින් උඩ V type තමයි සිලින්ඩර්ස්. ඒ එන්ජින් ඒ කාස් නිෂ්පාදනය කරලා තින්නේ සවුත් අප්‍රිකාවල. ඉතින් මේකේ ගත්තාම මේ 4 speed manual transmission තමයි තියෙන්නේ මේ gearbox එක. ඔටෝමැටික් වෙනවා නම් මගේ GT එහෙම මම හිතන්නේ ලංකාවෙත් ඔටෝමැටික් එකක් තියෙනවා. මේකේ ඔටෝමැටික් සඳහන් වෙන්නේ 3 ස්පීඩ් කියලා තමයි. නැත්නම් මේ වාහනේ ඇත්තරම 2 ලීටර් 4 ස්පීඩ් එන්ජින් එක මේ ගිය බොක්ස් එකක් තමයි තියෙන්නේ මැනුවල් ට්‍රාන්ස්මිෂන්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ ටොප් අප් ස්පීඩ් එක කොච්චරක් විතර යන්න පුළුවන්ද? ඔව් මේකේ මෙහෙමයි. දැන් මේවා ඇත්තරම දැන් අවුරුදු ගත්තොත් එහෙම මේක 1974 වාහනයක්. ඉතින් එහෙම ගත්තාම සාමාන්‍යයෙන් කන්ඩිෂන් එක අනුව මේක වෙනස් වෙනවා. මේක ඉතින් 100%ට යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ දිහාට අපි වාහනේත් පරිස්සම් කරගෙන මොකද මේක දැන් මේ අවුරුදු ගානක් තිබ්බා වගේ තව ඉස්සරහටත් අපි තියාගන්න ඕනේ. ඉතින් දැන් මේ ක්ලාසික වාහනයක් කියන්නේ සාමාන්‍යයෙන් අපි පර්ෆෝමන්ස් වලට වැඩිය මේකේ පරිස්සම තමයි. මොකද මේවල බඩු ඇත්තරම ලංකාවේ ගන්න තියෙන කඩවල දෙක තුනක් තියෙනවා. අපේ පංචගාත් එහෙම ලොකු සේවයක් කරන ඕන දෙයක් ඉල්ලපු ගමන් ගන්න තියෙනවා. ඒත් ඉතින් ඒ වගේ තමයි මිලත් අධිකයි. තාම අපි සූතිවන්ත වෙන්න ඕනේ මේ මව් සමාගමට. මේක තාම UK වල මේකේ බඩු හදනවා. හදනවා. ඉතින් අපි බැලුවොත් එහෙම ඔය
ඉන්ටනෙට් එකෙන් බැලුවොත් මේකේ බඩු ඕනතරම් ගන්න තියෙනවා. ඉතින් ඒක ලොකු දෙයක්. මොකද 74 වාහන වලට තාම මේගොල්ලෝ මේ විදිහට සලකනවා. අතන මෙහි මේ වාහන අපිට පිට රටවල් වල UK වලට එහෙම ලොකු මාකට් එකක් තියෙනවා තාම. අපි ඉතින් මේවා අමාරුවෙන් අරගෙන මෙහි ගොඩම්ම තියෙන දිරපුවා. ඉතින් ඔය හදලා අරගෙන ගොඩ දාලා ඉතින් ඒක වෙනමම එකක් ඉතින්. ඉතින් එහෙම බැලුවාම මේ මේක පර්ෆෝමන්ස් පැත්තට වැඩිය පර්ෆෝමන්ස් හොඳයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 2 ලීටර් එන්ජින් එකක් කියන්නේ ඉතින් අර දැන් කාර් වලට වැඩිය පොඩ්ඩක් ඉතින් ඒ කම්පෙයාර් කරන්න අමාරුයි. හැබැයි ඒ টপ ස්පීඩ් එක සාමාන්‍යයෙන් 100 100 අල්ලන්න පුළුවන්. හැබැයි ඊටත් වැඩිය ඉතින් මේක පරිස්සම තමයි. අපි නම් හිතන්නේ මොකද මේ විදියටම ඉතින් තව කල් තියා ගන්න ඕනේ. තියා ගන්න මේ ලස්සනටම. ඔව්. ඒත් එකම මාලෙන් අපි ගත්තොත් එහෙම දැන් ෆුවෙල් කන්සම්ප්ෂන් එකට අපි ගත්තොත් එහෙම සාමාන්‍ය ලීටරයකට කොච්චරක් විතර යන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් අපි සිටි ඒරියා එකේ ට්‍රැෆික් එකෙන් පදිනවා නම් මට 6ක් හෝ 7ක් තමයි ලීටරයකට කිලෝමීටර කරන්නේ. දුර යනවා නම් මං හිතන්නේ 10ක් විතර කරනවා. ඒක තමයි ඉතින් මොකද මේක දැන් අපි වාහනේ ගැන අපි ඉස්සරහට කතා කරද්දී බලමු මේකේ ඔරිජිනල් එන්නේ සාමාන්‍යයෙන් 13 ඉන්ච් වීල්ස් තමයි එන්නේ. අපි දැන් මේක පොඩ්ඩක් මොඩිෆයි කරලා තියෙන්නේ මොඩිෆිකේෂන් එකක්. සයිඩ් වීව් එකට යද්දි පෙන්වන ගමන් අපි ඒ විස්තර ටික කතා කරමු. අපි එහෙනම් දැන් යමු මේ ක්ලාසික කාර් එකේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක බලන්න. එන්ජින් කම්පාර්ට්මන්ට් එකේ මොන වගේ දේවල්ද ඇඩ් වෙලා තියෙන්නේ මේ ෆෝඩ් කෝටිනා කාර් එකට. අපි බලමු අනිත් වාහන වගේ සුක්‍රෝධ විදියටම අරින්න තියෙන්නේ කියලා. බලන්න මට පොඩ්ඩක් උදව් කරන්න බලන්න. මේකේ පොඩි පොඩ්ඩක් වෙනස්. පොඩ්ඩක් බරයි. අනිත් වාහන වලටදී වොනට් එකෙන් බරයි සෑහෙන්න. වාව් එහෙම තමයි. බැලු බැල්මටම නම් ඇත්තටම මාලන් හොඳටම එන්ජින් කම්පාර්ට්මන්ට් එක තියාගෙන ඉන්නවා. ඒක අපිට ක්ලෝස් ෂොට් එකේදී බලා ගන්න පුළුවන්. අපි මාලන් අපිට කියන්න විස්තරාත්මක මොනවද මේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක එකතු වෙලා තියෙන දේවල් කියලා. මේක ඇත්තටම සුපුරුදු විදිහටම මේ අනිත් වාහනෙම එක්ක බලද්දි මේක ඇත්තටම එන්ජින් කම්පාර්ට්මන්ට් එකේ ලොකු ඉඩක් දීලා තියෙනවා. ඒ කියන්නේ මේකේ ඒතකොට කූලින් වලට එහෙම ඇත්තටම මේ ලොකු උදව්වක් ඒක. ඉතින් මේකේ කාබ් එන්ජින් එක මගේ වෙබ කාබ් එක තියෙන පින්ටෝ එන්ජින් එක 2.0. මේකේ අර සිංගල් ලෝ හෙඩ් කැම් කාබ් එක තියෙන්නේ. ඊට අමතරව මේකේ අපි දැන් බැටරිය මෙතන තියෙන කොයිල් එක ඒ ටික සම්බන්ධ අපි එක මොඩිෆිකේෂන් එකක් කරලා තිනුනේ මේවා කාලෙත් එක්ක වෙන දේවල්. අපි බ්‍රේක් පම්ප් එක ඉතින් ඒක අපි මොනවාත් ආරක්ෂාවනේ බ්‍රේක් බූස්ටර් එක ඒක පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. මොඩිෆිකේෂන් කරලා ෆික්ස් කරලා තියෙනවා. මොකද ඒක අපි ආරක්ෂාවත් එක්ක බලන එකක් ඉතින් සේෆ්ටි එක තියෙන මොනවාන මේකේ ඇවිල්ලා තියෙන බ්‍රේක් සිස්ටම් ගැන කතා කරොත් මාලන්. එතකොට මුල් කාලේ ඉඳන්ම ඇවිල්ලා තියෙන කොහොමද නැත්නම් මොඩිෆිකේෂන් මොනව හරි කරලා තියෙනවද? ඔව් මොඩිෆිකේෂන් එක කියලා අපි කරලා තියෙන මේක ඔක්කොම ඔරිජිනල්. මේ වාහනේ ඇත්තටම ගත්තොත් මේක සීට් බෙල්ට් එකේ ඉඳන්ම මේක ඔරිජිනල් වාහනේ. ඒකයි වටින්නේ. ඒකයි මේකේ අපි ඉස්සරහට කතා කරමු සන්රූෆ් එක ගැනත්. මේකේ අපි කිසිම දෙයක් මොඩිෆිකේෂන් එකක් කරලා නැහැ. ඇත්තම බැලුවොත් මේක ඔරිජිනල් කායකමයි තින්නේ. ඒ දේවල්ම තමයි තාම මේක පාවිච්චි කරලා තින්නේ. මම අරක කිව්වෙ ඉතින් ඒක ගොඩක්ම වාහනවල ඉතින් කරලා තින්නේ. ඒක ගොඩක් වාහනවල කියන්නේ දැන් තියෙන තත්ත්වයට දැන් තියෙන පාරවල වල යන ඒක ඒ කන්ඩිෂන් එකකට හදලා තින්නේ. ඊට අමතරව ඉතින් රේඩියේටර් මේ ඔක්කොම තාම තියෙන්නේ ඔරිජිනල් කන්ඩිෂන්මයි. අපි ඒකට අමතරව AC එක ඇඩ් කරලා තිනවා. ඉතින් ඒක මොකද මේ වාහනේ මම ඉස්සරහටත් පෙන්නන්නම් ඒක මේ වාහනේ හදලා තියෙන UK ඒ කියන්නේ ඒ කන්ඩිෂන් වලටනේ. එතකොට මේක ඇතුලේ යද්දි පුදුම ප්‍රශ්නයක් තියෙන්නේ. මේක ඇතුළට අපි වීදුර අරන් ගියාට හුලං එන්නේ නැති වෙනවා. يعني අර ඒ වගේ රටවල් වල සීතල ඇතුළට එන්නේ නැති වෙන හදපු වාහනය. ඉතින් ඒක අපි මෙහෙ රත්නේ අපිට ඒක ලංකාවට ගෙනාවම ඉතින් අපි ඒකට පොඩ්ඩක් අදාගෙන ඉතින් AC එකට පොඩ්ඩක් මුල් තැනක් දීලා ඒව ටික පොඩ්ඩක් මේන්ටේන් කරගෙන යනවා. මොකද අපිට කියන්න බෑ ඉතින් කොහේ යන්න වේද අපි ඔය හිටපු ගම රැලීස් වලට යනවා. ඉතින් ඕවා යද්දි ඉතින් ඒ වලට හරියන්නේ විදියට තමයි තියන් ඉන්නේ. ඊට අමතරව ඉතින් මේකේ මේන්ටේනන්ස් පැත්ත ඒ විදියට කරගෙන යන්නේ ඩබල් බෙල්ට් දාලා ඒ ටික අපි මේ මොඩිෆිකේෂන් කියලා මුකුත් බ්‍රේක් සයිඩ් එකට එහෙම අමතරව කරලා නැහැ. තියෙන ටික පරිස්සම් වෙන්න තමයි කරන්න ඕන ටික කළා තියෙන්නේ. ටික අනිවාර්යයෙන්ම ඒක තමයි හරියම විදිය. ඒ කියන්නේ මොඩිෆිකේෂන් කරනවා නම් මම දකින මොඩිෆිකේෂන් නම් එහෙමයි. ඒ කියන්නේ ඔරිජිනල් තත්ත්වයට කිසිම බාධාවක් වෙන්නේ නැති වෙන්න අපිට දැන් තියෙන තත්ත්වයට කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් ඒක තමයි මම දන්න විදියට මොඩිෆිකේෂන් එක. මේක ඒකට ඇවිල්ලා තියෙන්නේ අපි ඉලෙක්ට්‍රික් පැත්ත ගත්තොත් එන්න වොට් කීයකද 12 වොට්. ඔව් 12 වොට් ඇවිල්ලා තියෙන්නේ. මේකේ අපි ඊට අමතරව ඇඩ් කරලා තියෙනවා ඔරිජිනල් ලූකස් ෆොග් ලයිට්ස් දෙකක්. ඒකත් අපේ රාත්‍රි කාලේ ඉතින් ඔය එළිය තව වැඩිපුර ගන්න වැස්ස වෙලාවට එහෙම ඒක ඔරිජිනල් ලූකස්මයි. ඒක බ්‍රිටිෂ්. ඔව් ඒකත් අපි හිතනවා ඩෙඩි ටිකක් ලොකු ගාණක් කරන්න දෙයක් නැහැ. ඉතින් මේ වාහනේ පෙනුමට ඒක ඕනෙමයි. ඕනෙමයි. ඒ කියන්නේ ඔරිජිනල් යාවේ නැතු වුණත් හැබැයි ඔරිජිනල්ම ලයිට් දැක්ක එක හයි කරා. මොකද මේ වාහනේ ඇත්තටම ආ බලන්න මේ වාහනේ එක්ස්ටීරිය ගත්තොත් එහෙම රෝද හතර විතර රවුම් තියෙන. අනිත් ඔක්කොම කොටු. කොටු. ඉතින් ඒක බැලුවම ඒකට මැච් කරලා තමයි ෆොග් ලයිට්ස් දෙක පොඩ්ඩක් හොයලා ගත්තේ. ඒකත් ක්ලාසික්ම කරන කෙනෙක්ගෙන් ගත්තේ. හරි වටිනවා. ඔව්. ඉතින් ඒ ටික තමයි මේ ලයිට්ස් ගත්තොත් එහෙම ඔක්කොම 12 වෝල්ට් නෝමල් විදිහටමයි තියෙන්නේ. ඇඩිෂනලි කරලා තියෙන මේ ෆොග් ලයිට්ස් දෙක දාපු එක විතර මුළු වාහනේටම. මුළු වාහනේ. අනිත් ඒ ඔක්කොම ඔරිජිනල් තියෙන්නේ.
බලන්න මේක එක්ස්ටීරිය ඩිසයින් එකේ ෆ්‍රන්ට් වියු එක ගැන අපි කතා කරොත් එහෙනම් අපිට හරි යුනික් වෙනවත් තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. අපිට කියන්නකෝ ඒක ගැන විස්තර මොනවද තියෙන්නේ කියලා. අපි දැන් ඉස්සලා කිව්වා වගේ මේකේ කෝටිනා මාක් 3 එකේ අපිට වර්ෂන් ඇවිල්ලා තියෙනවා කියන්නේ ගොඩක්. එතකොට ඒකේ L එකේ XL එකේ ඒවල ඇවිල්ලා තින්නේ එක වර්ෂන් එකක් ආවා රවුන්ඩ් ලයිට් දෙක විතරයි. එතකොට මං කියෙවිද මේකේ වෙනස් වෙලා තියෙන ඔය ලයිට් වලින් තමයි ගොඩක්ම. දැන් GXL එකේ ඇවිල්ලා තියෙනවා රවුන්ඩ් ලයිට් දෙක. එතකොට ලයිට් හතරක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ 2000E කියන මේ වර්ෂන් එකේ එක්සකටිව් කියන වර්ෂන් එකේ ඇවිල්ලා තින්නේ අපිට කොටු හැඩේ ලයිට් දෙයක් තමයි දීලා තින්නේ. එතකොට ඒත් එක්කම ෆ්‍රන්ට් ග්‍රිල් එක තියෙනවා. ඒකේ අපිට වෙනම ෆෝඩ් ලෝගෝ එක සහ කෝටිනා වලටම ආවේනික අපේ එම්බ්ලම් එක තියෙනවා. ඊට අමතරව එතකොට මේ තියෙන්නේ මේ ෆෝඩ් කෝටිනා ලෝගෝ. ඔව් ලෝගෝ එක. ඒක ෆෝඩ් එකේ කෝටිනා එකට කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ තියෙනවා එක එක සීරීස් වලට එක එක ලෝගෝස් එනවා. ඊට අමතරව අපේ මෙතන නිකල් බෆර් එකක් දීලා තිනවා. ඒක ඊට මේ ඒකට දෙපැත්තෙන් සිග්නල් ලයිට්ස් දෙක බොඩි ෂේප් එකටම ෆිනිෂ් වෙන ඩිසයින් එකක් එක තමයි දීලා තින්නේ. එතකොට මෙතන පොඩ්ඩක් ෂාප් වෙලා මේ ඒ හැඩේටම තමයි සිග්නල් ලයිට්ස් දෙක තියෙන්නේ. එන්ඩ් කරලා තින්නේ සිග්නල් ලයිට් එක නෙවෙයි බෆර් එක නෙවෙයි. ඒ කියන්නේ මේ උඩ බීඩින් එක කෙලින්ම මෙතනටම ඇවිල්ලා මේ සිග්නල් ලයිට් එකේ ඉඳන්ම ඒක ඒගොල්ලෝ යුනික් පෙනුමක් අරන් තින්නේ එතනින්. ඊට පස්සේ දක ගන්න පුළුවන් පොඩ්ඩක් මේ හෙඩ්ලයිට් එක පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා. ඔව් ඒකේ ඒක ඇත්තටම මේක මේ GXL වලට වැඩිය මේ කොටු ලයිට් දෙක ආපු එකේ පොඩ්ඩක් අර වෙනමම පොඩ්ඩක් අර මහත්මා ලුක්යක් වගේ කියලා තමයි කියන්නේ. මොකද අරවා ඇත්තටම ගත්තොත් මේකත් එක බාද්දි මසල් ලුක් එක වැඩි. ඒ කියන්නේ අපිට අපි ෆීල් වෙන්න. ඉතින් මේක ගත්තාම මේක කොටු හැඩයක් තමයි දීලා තියෙන්නේ. ඊට අමතරව මේක අපි ඉස්සරහා ඔය මේ බොනට් එක එහෙම ගත්තාම එන්ජින් කම්පාර්ට්මන්ට් එකේ ලොකු ඉඩක් තියෙන හින්දා සාමාන්‍ය මසල් ලුක් එකක් එන්න ලොකුම හේතුවක් තමයි ලොකු බොනට් ඒරියා එකක් තියෙන. ඒ කියන්නේ එන්ජින් කම්පාර්ට්මන්ට් ඒරියා එකක්. ඉතින් මේකේ ඇත්තටම ලොකු ඒරියා එකක් ඒකට ලබා දීලා තිනවා. ඒකින් ද අපේ ඉස්සරහා ඩ්‍රයිවර්ගේ පැසෙන්ජර්ගේ දෙන්නටම ලොකු වීව් එකක් දීලා තිනවා බොනට් එකෙන්. බොනට් එක තමයි බැලු බැලමට පේන්නේ මේක ඉස්සරහට බොනට් එක. එතනින් එහාට තමයි අපි තමයි ගැප් එක හදා ගන්න ඕනේ මේක මෙච්චරක් දිගයි කියන එක. ඉතින් ඒක පොඩ්ඩක් පදින කෙනාගේ අතේ තමයි තියෙන්නේ. මොකද අනිත් වාහන එක්ක බද්දි මේ කායක ටිකක් දිගින් වැඩි ඉස්සරහට. ඒ වගේම තමයි මේකේ ටිකක් පෙනුම තාත්වික කරලා තියෙන කියන අර යුනික් පෙනුමට මාර සාධාරණයක් කරලා තියෙන බොනට් එකෙන් ඒ ඇවිල්ලා තියෙන ඩිසයින් එක. ඊට අමතරව මේක දැන් ඉස්සරහා වින් ස්ක්‍රීන් එක දෙපැත්තේ ෂටර්ස් දේවා ඔක්කොම අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ඇතුලේ අර හුලං සීතල ඇතුළට දැනෙන්නේ නැති වෙනේ ඩිසයින් එක ඒගොල්ලෝ මේන්ටේන් කරලා තින්නේ ඔය ඕකෙන් තමයි. එතකොට අපි ඉතින් මෙහෙම ගත්තාම ඔය ඒ ඩිසයින් එක සම්පූර්ණයෙන් මේ බොනට් එකේ ඉඳන්ම මේක අපිට ඒගොල්ලෝ පෙන්නලා තිනවා. ඉස්සරහට වැඩිපුර ඉඩක් දීලා තිනවා පිටිපැස්සට. මෙහෙම බැලු බැලමට කාර් එකේ සයිඩ් එක බැලුවොත් එහෙම පිටිපැස්සට වැඩි ඉස්සරහට තමයි දිග දීලා තියෙන්නේ. ඉතින් ෆ්‍රන්ට් වීව් එකයි ඒකට අමතරව අපි ඇඩිෂනලි ෆොග් ලයිට්ස් දෙක ඇඩ් කරලා තිනවා. ඒක තමයි ඉතින් කාර් එකේ ෆ්‍රන්ට් වීව් එකේ අපිට කතා කරන්න තියෙන්නේ. අයත් එකම බලන්න අපි දැන් මෙහෙම ගත්තාම අපිට හුඩ් එක ගැන කතා කරාම මේක සාමාන්‍යයෙන් ලෙදර් එකක් තමයි ඇඩ් වෙලා තියෙන්නේ හුඩ් එකට. ඒත් එකම තමයි මේකේ විශේෂත්වයක් තියෙනවා. ඔව් මේකේ අපි ලංකාවටම එකයි කියලා. එකයි. මේකේ අපි මේකේ වයිනයිල් හાર્ඩ් ටොප් එකක් තමයි මේකේ අපිට දීලා තියෙන්නේ. මේක ලංකාවටම එකයි වෙන්න හේතුව මොකක්ද? හේතුව මේකේ මේ සන්රූෆ් එක ඉංග්ලන්ඩ් වලින් ඉඳන්ම අපිට හදලා යවපු එහෙ කම්පැනි එකකින් සරේවල කම්පැනි එකක් තමයි ඒක ප්‍රොඩක්ෂන් එක කරලා තියෙන්නේ. ඒ කායක ෆෝඩ් කම්පැනිෙන් අරගෙන ඒකේ සන්රූෆ් එක එහෙ රටේදීම හදලා ඒගොල්ලෝ ටැග්ස් වල ඒ ඔක්කොම ඔරිජිනල් කන්ඩිෂන් පිට තාම තියෙනවා. එහෙම තමයි මේකේ වලදී. ඉතින් මේක ලංකාවේ අපිට ගන්න දැක ගන්න පුළුවන් එකම කෝටිනායි. කෝටිනා වර්ෂන් ගොඩක් තියෙනවා. ලංකාවෙත් කෝටිනා තියෙනවා. ඉතින් මේකේ අපිට දීලා තියෙනවා ඒ ඔප්ෂන් එක සන්රූෆ් එක. ඉතින් ඒක ඒක තමයි ලංකාවට මේක. එක. එතකොට දැන් මේක ලංකාවට ආවේ බ්‍රෑන්ඩ් නේද? ඔව් නෑ මේක ඇත්තටම මේක ඉස්සෙල්ලා කිව්වා 1974 තමයි මේකේ මැනුෆැක්චර් ඉය එක තියෙන්නේ. ඊට පස්සේ ලංකාවේ රෙජිස්ටර්ඩ් තියෙන්නේ 7 ශ්‍රී. ඒ කියන්නේ 1977 තමයි රෙජිස්ටර්ඩ් තියෙන්නේ. එතකොට මේක එහෙ ඒකයි මම කිව්වේ ඒක මෙහි ඩොමෙස්ටික් වාහන මේවා. මෙහෙට ආපු කෝටිනා ගොඩක්ම එහෙ ප්‍රොඩක්ෂන් එක කළා එහෙ පැදලා ආපු ඒවා. එතකොට ඩොමෙස්ටික් වර්ෂන් එකක් තමයි මේකත්. ඒකින් තමයි සන්රූෆ් ඒව ඔක්කොම. මොකද ඒ කාලේ අපි මේක හිස්ටරි එක ගත්තාම මේකේ මම දන්න තරමට මේක රිචඩ් පීරිස් තමයි මේකේ ඒජන්ට් හිටියේ. ඉතින් ඒගොල්ලෝ 1932 දී තමයි ඒගොල්ලන්ට මේකේ ඒජන්සි එක හම්බෙලා තින්නේ. ඉතින් එතකොට ඔය ඔක්කොම ෆෝඩ් කෝටිනා ෆෝඩ් ගියා කියන වානේ ඒ ඔක්කොම ෆෝඩ් එස්කෝට් ඕවා ලංකාවේ ගෙනල්ලා තින්නේ ඔය කම්පැනි එකකින් තමයි. ඉතින් එතකොට ඒගොල්ලෝ හරහා ගෙනාපු මේ 74 ප්‍රොඩක්ෂන් එක කරපු 77 මෙහෙට ගෙනාපු වාහනයක් තමයි මේක. මේක. එතකොට මේ මාලන් ඇවිල්ලා මේකේ මුල් හිමිකරුද නැත්නම්? ඔව්. ඇත්තටම මේක මුල් හිමිකරු එයා අප අතර ජීවතුන් අතර නෑ දැන්.
ඉතින් මේක යා හොඳට බලාගෙන තිබ්බ කායකක් මම ඇත්තටම දෙවනි හිමිකරු. ඉතින් මේක තාම මුල් හිමිකරුගේ ඒ කට්ටිය අපිත් එක තාම කතා කරන. ඉතින් එයාත් කියන එයා පැදපු විදිහට මේ වාහනෙත් ඒගොල්ලන්ට මතකයන් ගොඩක් තියෙනවලු ඉතින්. ඉතින් එහෙම බැලුවාම මේ කාඩ් මේකයි වගේ තමයි. ඒ කියන්නේ පවුලටත් ඔව් අංකයේ වාහනයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ එච්චර මතකයක් තියෙනවා. මොකද අපි මේ වාහනේ කියන්නේ මේ වාහනේ ඉස්සර තිබ්බ පැත්තට ගියාමත් මේ වාහනේ ලොකු මතකයක් තියෙනවා ඒගොල්ලන්ට. මොකද ඒ තරම් ඇස ගැටෙන වාහනයක්. මොකද මේ අපිට දැන් මේක මෙහෙම තේරුන්නේ නැතුනාට මේක පාරයක් දිහිම ටිකක් අනිත් වාහන එක්ක බලද්දී ටිකක් ලොකුයි. එහෙම දෙයක් තියෙනවා. වෙනස්ම කැසෙක. ඉතින් ඒකින්ද කට්ටිය ගැස් ඔක්කොම මේ පැත්තට තමයි ඇරෙන්නේ. ඉතින් ඒක ලොකු මතකයක් තියෙනවා. ඉතින් ඒ අපිට අයිතිකරුත් කිව්වේ ඉතින් මේක ඒගොල්ලන්ටත් ලොකු මතකයන් රසක් තියෙන වාහනයක් කියලා. ඉතින් මාත් ඉතින් එහෙමම පරිස්සම් කරගෙන ඉන්නවා. අනිවාර්යයෙන්ම. ඒක තමයි වටින්නේ. අපි ඒත් එක්කම යමු සයිඩ් වීව් එකේ එක්ස්ටීරියර් ඩිසයින් එක ගැන කතා කරන්න. මල් අපිත් එක්ක එකතු වෙන මේ පැත්තෙන් අපි ගත්තොත් එහෙම එක්ස්ටීරියර් ඩිසයින් එකේ මොන වගේ දේවල්ද අපිට බැලු බැලමටම තියෙන ඇඩ් වෙලා. ඔව්. මේකේ මම තව විශේෂ දෙයක් සඳහන් කරන්න ඕනේ. මේ මොඩල් එක මම කියන්නේ කෝටිනා මාක් 1 එකේ ඉඳන් මාක් 5 එකට එනකන් ජෙනරේෂන්ස් පහක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේක මාක් 3 කියන වර්ෂන් එකේ මේගොල්ලෝ ඩිසයින් එකේ ලොකු වෙනසක් කරලා දිනවා. මේක හරිම ඐඩෙන්ටිකල්. මේක කෝක් බොටල් ඩිසයින් කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. කෝක් බොටල්. ඒ අපි බොන එක තමයි. ඉතින් ඒකේ මේ ඒ ඩිසයින් එක මේගොල්ලෝ මෙතන අපි බැලුවොත් මේ මෙතන තියෙන එජ් එක ඒගොල්ලෝ මේ බොටල් එකේ සාමාන්‍ය අපි කාන්තා රූපයකටනේ ඒක සමාන කරන්නේ. ඉතින් ඒ විදිහටම ඒක ඒගොල්ලොත් මේන්ටේන් කරලා දිනවා. මේ වාහනේ හැඩේ දීලා තිනවා කෝක් බොටල් ඩිසයින් එකක් කියලා තමයි මේකට කියන්නේ. මේ හાર્ඩ් ටොප් එක මේක වයිනල් ටොප් එකක් තියෙන මේකෙම තව වර්ෂන් ඇවිල්ලා දිනවා. ඒ කියන්නේ 2000 ඊ නෙමෙයි XL එකෙත් ওই විදිහම ටොප් එකද. ඒක අපේ රික්වයර්මන්ට් එක අනුව තමයි අපිට ඕන නම් ඒක නැති එකකුත් ගේන්නන්න පුළුවන්. හાર્ඩ් ටොප් තියෙනවා. අපිට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඊට අමතරව මේක ෆෝඩෝ සෙඩාන් වාහනයක් විදිහට තමයි ඇවිල්ලා තින්නේ. මේ ෆෝඩ් කෝටිනා මේ මාක් 3 කියන වර්ෂන් එකේ GXL XL යා මේකෙම 2 door coupe එකක් වෙනම තියෙනවා. ඒක දොරවල් වලින් පොඩ්ඩක් මේවත් එක බල චුට්ටක් දිගයි. ඒක 2 door. ඒක coupe version එකක් විදිහට යන්නේ. ඊට අමතරව estate කියන model එක තියෙනවා. ඒක station wagon. ඒක ගොඩක් touring වලට තමයි ගන්නෙ. ඔව් ඒක දිග වාහනයක් station wagon. Station wagon. එතකොට මේකේ 4 door sedan එක තියෙනවා saloon එක. ඊළඟට 2 door coupe එක තියෙනවා. estate version එක තියෙනවා station wagon එක. ওই විදිහට තමයි මේකේ side view එක ඉතින් ගොඩක්ම වෙනස් වෙන්නේ. ඊට අමතරව අපිට අතන මේක Cortina 2000E කියන එකට ආවේනික තව ලෝගෝ එකක්. මේක මෙතන අපිට දීලා තියෙනවා. මේක GXL වල වෙනමනවා. GXL කියන එක මේක E කියන මේ ලෝගෝ එක තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ series එකෙන් series එකට මෙතන ලෝගෝ එක වෙනස් වෙනවා. Executive කියන ලෝගෝ එක තමයි ඕක. ඊට අමතරව මෙතන 2000cc engine එක කියලා මෙතන ඒක වෙනම ලෝගෝ එකක් තියෙනවා. fender එකේ front fender එකේ ඔව් මෙතන තියෙනවා. බලුව බලමුටම ගොඩක් ලෝගෝ එකතු වෙලා තියෙනවා. එකතු වෙලා තියෙනවා. ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. racing car එකක් එකතු කරලා අපි sticker නලවනවා වගේ. අපි මේකෙදී ඒකයි ඒගොල්ලෝ ලෝගෝ එක ඇඩ් වෙලා තියෙනවා. ඊට අමතරව මේ එක්සිකියුටිව් කියන මොඩල් එකේ මේ පටි ෆ්‍රන්ට් සයිඩ් බීඩින් එකක් ඇවිල්ලා තිනවා. මේක ඇත්තටම මේකේ ඔරිජිනල් තියෙනවා. මේ 1974 ටිකම තමයි අපි මෙහි හදලා දාපුවවත් මුකුත් නැහැ. මේක ළඟට බැලුවම මේ ඔරිජිනල් බීඩින් එක. ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා මේ ඩිසයින් එකේ. මේක ඉතින් අපි ප්‍රොටෙක්ට් කරලා තියෙන්නේ තව කල් තියාගන්න පුළුවන් විදිහට. මෙහෙ මුකුත් කරලා නැහැ මේ ඔරිජිනල් බීඩින් ටික තමයි මේකේ තියෙන්නේ. අපි එතකොට ඒ වගේම මාලන් අපි සයිඩ් බීම් එකෙන් ගත්තොත් එම wheels වලට කියෝ. ඔව්. wheels වල ඇත්තටම මේකේ ඇවිල්ලා තින්නේ සාමාන්‍ය මොනවද මේකේ 13 inch wheel එකක් තමයි ස්ටෑන්ඩඩ් ඇවිල්ලා තින්නේ. එතකොට 13 inch wheel එක ඇත්තටම අපි දැන් මේක අවුරුදු 13කට විතර කලින් තමයි මේක මගේ අතට ආවේ. එතකොට අපි ඉතින් බැලුවාම මේකේ අපිට හිතුණා ඉතින් පොඩ්ඩක් 13 inch wheel එක පොඩක් මදි කියලා වාහනේ හැටියට. ඒක පොඩ්ඩක් අප්ග්‍රේඩ් එකක් කරන්න හිතුණා. ඉතරයි මේකේ මොඩිෆිකේෂන් එකක් විදියට ඉතරයි ඇඩිෂනලි කරලා තියෙන්නේ. නැත්තම් මේක ඔක්කොම ඔරිජිනල්. අපි මේකට 15 inch wheel එකක් දාලා තිනවා white roll tires එක. ඒක පොඩ්ඩක් පෙනුම ගන්න තමයි කෙරුවේ. ඒක මං හිතන ඉතින් ගැළපෙනවා කියලා. මම හිමුම තියන් කිව්වා. ඒක පොඩ්ඩක් මාර ලස්සනක් එකතු කරලා තියෙනවා. අපි ඒත් එක මාලෙන් කතා කරොත් එම brake system එක. ඔව්. brake system එක දකින් දැකපු විදියට නම් drum තියෙන්නේ. ඉස්සරහා ලිස් තියෙන්නේ. ඒක ඔක්කොම ඔරිජිනල් තියෙන්නේ. කිසිම දෙයක් වෙනස් කරලා නැහැ. පෑඩ් එකේ ඉඳන් මං කිව්වේ බ්‍රේක් පෑඩ් එකේ ඉඳන් තාමත් අපි ඔරිජිනල් එක දාන්නේ. ඒ කට්ටියට පිංසිද්ද වෙන්න තාම බඩු ටික තියෙනවා ඉතින්. මේ විදිහම තාම මේන්ටේන් කරගෙන යනවා. පිටිපස්සේ ඩ්‍රම් බ්‍රේක් තියෙන්නේ. බ්‍රේක් සිස්ටම් එකේ ඉස්සරහා විතරයි ඒක ඩිස් බ්‍රේක් තියෙන්නේ. ඊළඟට එමු එක්ස්ටීරියර් ඩිසයින් එකේ පිටිපස්සේ පැත්ත ගැන කතා කරන්න. ෆෝඩ් කියලා තියෙනවා ටිකක් ස්පේස් එක අරන් තියෙන්නේ මේ ලෝගෝ එක. එතකොට මෙතනත් ලෝගෝ එක තියෙනවා. අපි එතකොට Cortina කියලා තියෙනවා. එතකොට 2000E කියන ඒක තමයි Ford Cortina 2000E කියන ඒ ටික පිළිවෙලට තියෙනවා. අපි මේ එක්ස්ටීරියර් ඩිසයින් එකේ බෑක්
විවේ ගැන අපි කතා කරමු. මොනවද අපිට කතා කරන්න තියෙන්නේ? එතකොට අපිට මේකේ මුලින්ම මේ Ford logo එක එක ගොඩක් Ford Escort එතකොට Ford හැම වාහනයකම වගේ ওই logo දෙක ඉස්සරහා bonnet එකේ පිටරසේ ඩිකී එකේ අනිවාර්යෙන්ම ඔක තියෙන දෙයක්. ඊට පස්සේ මේ Ford මේගොල්ලයි මේ logo එක. ඊට අමතරව මේ Cortina කියන එක මේක standard logo එක. මොන Cortina එක මොන version එක වුණත් මේ Cortina කියන මේ logo එක standard. ඒ කියන්නේ මේ texture එක තියෙනවා. ඒක කොහොමත් වෙනස් වෙන්නේ නැහැ. මේ 2000E කියන එක තමයි වෙනස් වෙන්නේ. එතකොට මේ ඇවිල්ලා මොඩල් එක 2000 executive කියන මොඩල් එක. ඊට පස්සේ අපේ දැන් මං කියුවේ versions තියෙනවා කියලා. ඒකේ මේ මේ panel එක සමහර version වල එන්නේ නැහැ. මේකේ ඇවිල්ලා තියෙන සමහර ඒවා single color වෙන versions තියෙනවා. ඉතින් මේකෙත් ඉස්සරහා වගේම පිටිපස්සෙත් අපිට nickel bump එකක් දීලා තියෙන buffer එක. ඊට අමතරව අපි exhaust එක පොඩ්ඩක් ඉතින් අර muscle look එක විවහම සුට්ටක් ඉතින් ආසාවට ෆීල් එන්නත් එක්ක ලොකුවට නෙමෙයි සාමාන්‍යයෙන් අපි මසල් බීට් එකක් එන විදිහට මේ අපි දාලා තිනවා එක්සෝස්ට් එකේ චූටි වෙනසක් කරලා තිනවා ටිකක් ලොකු එක්සෝස්ට් එකක් දාලා ඒ වගේ තමයි පිටිපස්සේ තියෙන ලයිට් ගැන කතා කරොත් එම එකත් ඒකටම යුනික් වෙච්ච ලයිට් එකක් තියෙනවා ඔරිජිනල් ලයිට් දෙක තියෙනවා තාම ඔරිජිනල් ලයිට්ස් දෙක මේක ඉතින් තව කොච්චර කල් පුළුවන් වෙයිද දැන් ඉතින් කාලෙත් එක්ක මේවා භාවයට යනවනේ ඉතින් මේකේ ඩිසයින් එක මම කිව්වා වගේ මේක දැන් එන වාහනවල මේව ගොඩක් ලයිට්ස් එළියට පන්නලා එහෙම ඉන්නේ මේකේ ඉස්සරහා ඉඳන් පිටිපස්සටම මෙහෙම වටේ ගත්තොත් එහෙම ඒ කියන්නේ හරියටම එන් කරලා තියෙනවා එන් කරලා තියෙනවා ඉතින් මේ මේ ලයිට් එකේ මේ බොඩි එකේ තියෙන මේ බීඩින් ඔක්කොම එහෙමම ඒ කර්ව්ස් ටික එහෙමම ගිහිල්ලා තියෙනවා ඒ වගේ තමයි මේ grill එකට line up වෙන්න විදිහට තමයි ඔක්කොම ටික හදලා තියෙන්නේ බූට් ස්පේස් එක ගත්තත් බූට් එකේ අපිට ලොකු ස්පේස් එකක් දීලා තිනවා පිටිපස්සේ බූට් ඒරියා එකට ඒකේ ගොඩක් බඩු දාගෙන මේක මොකද මේවා ලංකාව නෙමෙයි UK වල පදිද්දී ඒගොල්ලෝ දුර යනවා නම් ගොඩක් බඩු දාන ගමන් වලට යනවා හොඳ බූට් ස්පේස් එකක් ඕනේ ඉතින් බූට් ස්පේස් එකටත් ඒගොල්ලෝ ලොකු ඉඩක් දීලා තිනවා ස්පෙයා වීල් ඒ ටික ඔක්කොම තියාගෙන යන්න පුළුවන් විදියට හොඳ ඉඩක් ඒකට ලබා දීලා තිනවා අපි දැන් කතා කරේ Ford Cortina මේ ක්ලාසික කාර් එකේ රිය වියු එක ගැන අපි දැන් යමු ඉන්ටීරිය එක ගැන කතා කරන්න හරි අපි ඊළඟට ඉන්ටීරියර් ඩිසයින් එක ගැන කතා කරොත් එමෙ මේ Ford Cortina කා එකේ මලන් අපිට කියන්නකෝ මොන වගේ දේවල්ද මේකේ තවත් මේ ප්‍රීමියම් ලුක් එක ඒක ක්ලාසික් වුණාට ප්‍රීමියම් ගතියක් තියෙනවනේ ඒ ප්‍රීමියම් ලුක් එක ඒ විදිහටම එක්ස්ටීරියර් එකේ තියෙන වගේම ඉන්ටීරියර් එකට මොන වගේ දේක තුරලා තියෙනවා ඔව් මේකේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ Cortina 2000E Mark 3 version එකේ මේකේ 2000E කියලා එද්දි පොඩි වෙනස්කම් වගේක් කරලා තියෙනවා මේකේ ඉන්ටීරියර් එකේ එතකොට මේකේ අපිට දකින්න තියෙනවා මුලින්ම මේකේ වුඩන් ෆිනිෂ් එකක් තමයි දීලා තින්නේ. ඒ කියන්නේ ගානිෂ් එකක් කියලා දෙන වටේටම ඒක වුඩන් ෆිනිෂ් එකක් තමයි දීලා තින්නේ. ඊට අමතරව මේකේ මම ස්පෙෂලි දෙයක් කියනවනේ මේකේ ස්ටීරින් වීල් එක ගත්තාම සාමාන්‍ය අපිට වාහනයක පේන්න තියෙන ස්ටීරින් වීල් එක හරි රවුම් ස්ටීරින් වීල් එකක් තමයි තියෙන්නේ. ඔව්. තේරුණා ගත්ත ගමන් අතට පොඩ්ඩක් මේකේ ස්ටීරින් වීල් එක අපිට ඕවල් ෂේප් එකක් තමයි දීලා තින්නේ. ඒ කියන්නේ පොඩ්ඩක් දෙපැත්තෙන් ලොකු කරලා තින්නේ. ඒතකොට උසින් අඩුයි පළල වැඩි. එතකොට ඕවල් ෂේප් එකක් තමයි මේකේ ස්ටීරින් වීල් එක අපිට ලබා දීලා තියෙන්නේ. ඒ වගේම අපේ පැඩල්ස් ටිකට අමතරව මෙතන දැන් සාමාන්‍යයෙන් යුරෝප් වාහනවල අපි දකින්න දෙයක් තමයි left hand right hand එකේ පොඩක් ඕ දෙපැත්ත මාරු වෙලා තියෙනවා. එතකොට මේකෙත් අපිට මේ පැත්තෙන් තමයි සිග්නල් ලයිට් එක සිග්නල්ස් දාන්නයි ඊට අමතරව හෙඩ් ඩිම් කරන්නයි තියෙන්නේ. ඔව් මෙතන අපිට අනිත් යුරෝප් වාහනවල වගේම මෙතන තමයි මේකේ දෙපැත්ත මාරු කරලා තමයි අපිට දකින්න පුළුවන් මේකේ ටර්න් සිග්නල් තියෙන මේ පැත්තට ඊට පස්සේ මෙතන තියෙන වයිපර්ස් ඔන් කරන්න මෙතන හෙඩ් ලයිට් එක ඔන් කරන්න අපිට දීලා තිනවා ඊට අමතරව මෙතන ඩබල් සිග්නල් දාන්න හසාඩ් එක දාන්න තිනවා සහ මෙතන වින්ස්ක්‍රීන් ටෙම්පරචර් එක ඒක කන්ට්‍රෝල් කරන්න ස්විච් එකක් අපිට මෙතන දීලා තිනවා ඊට අමතරව අපි මෙතන ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එක ගත්තොත් එහෙම අපිට මයිල්ස් වලින් තියෙන මීටර් බෝඩ් එකක් තමයි තියෙන්නේ. එතකොට ස්පීඩෝමීටර් එක වෙනම තියෙනවා. මෙතන තියෙන්නේ RPM එක. ඊට අමතරව අපේ පෙට්‍රල් ගේජ් එක තියෙනවා. ටෙම්පරචර් ගේජ් එක තියෙනවා. මෙතන අපිට ඉන්ඩිකේටර්ස් තියෙන්නේ. බැටරි ලයිට් එක තියෙනවා. ඊට පස්සේ ඔයිල් ලයිට්, හෙඩ් ඩිම් කරන එකයි, සිග්නල් ලයිට්ස් උයි මෙතන අපිට ලබා දීලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඇනලොග් මීටර් පැනල් එකක්. ඇනලොග් මීටර් පැනල් එකක් තමයි බලා ගන්න පුළුවන්. ඒ ටික තමයි ඉන්ටීරියර් ඩිසයින් එක ගැන කතා කරොත්. මේක ඉන්ටීරියර් ඩිසයින් එක ඇත්තටම මේකේ කියන්න ඕනේ මේ ඇතුළේ ඔක්කොම තාම ඔරිජිනල් තියෙන්නේ. ඒ කියන්නේ 74 ආපු ඉන්ටීරියර් එක තමයි ආ. මේ මටීරියල් එකමයි. ඔය මටීරියල් එක තාම පරිස්සම් කරගෙන මේ දැක්කොත් එහෙම මේක මං හිතන්නේ මේ මෙහෙ හොයා ගන්නවා තියෙනවා කියලා. මොකද මේ ඔක්කොම තියෙන දේවල් embroidery ඔක්කොම මේ ඔරිජිනල් ආපු ටික තමයි අපි පරිස්සම් කරගෙන ඉන්නේ. ඉතින් අමාරුයි ඒක කරන්න.
මොකද දිරනවන දේවල් ඉතින් එහෙම බැලුවාම ඉතින් පේනවා. ඒ කියන්නේ මේ ඇවිල්ලා තියෙන shapes එක. ඒක දැන් design කරන්න බෑ. බෑ. එතකොට design ම තමයි තාමත් අපිට මේ කාර් එකෙත් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මෙතන wheeling finish කරලා තියෙනවා. ක්‍රෝම්ස් අපිට මේ වගේ ආවිල්ලා තිනවා. මේ වට්ටියක් වෙනස්ම ලුක් එකක ආවිල්ලා තිනවා. ආවිල්ලා තිනවා. ඒත් එක්කම බද්දි මේකේ අපි අනිත් Ford Cortinas එක බද්දි මේකේ ඔරිජිනල් සීට් බෙල්ට් එක තාම තියෙනවා. ඒක දැන් ගොඩක් කියවල නැහැ. ඉතින් මේක අපි ඒ ටික තාම ඔරිජිනල් විදිහටම තියෙනවා. ඔරිජිනල් තියෙනවා කියන්නේ වාහනේ වටිනාකම වැඩි වෙනවා. ඔව්. ඒක තමයි ඉතින් මේකේ තියෙන ලොකුම වටිනාකම. මොකද හැමදේම ඔරිජිනල් තියාගන්න අමාරුයි. ඉතින් මේක පරිසම් කරන් ඉන්න ඕනේ. මේ පැත්තෙත් අපේ ඩ්‍රයිවර්ට දීලා තියෙන AC vent එකක්. අපි දැන් AC එකේ පොඩි වෙනසක් කරලා තිනවා. ඒක අපි වෙනම කතා කරමු. මේක AC vents passenger-ටයි driver-ටයි දෙපැත්තෙන් දෙකක් දීලා තිනවා. ඇත්තටම බැලුවොත් මේක Ford මේ කායකේ ඇතුලේ size එක හැටියට මේක දෙකයි දීලා තින්නේ. ඒක මොකක්ද දන්නේ හේතුව කොහමද දෙපැත්තෙන් අපිට air vents දෙකක් දීලා තිනවා. ඊට අමතරව මේකේ seats එහෙම ගත්තොත් එහෙම මේකේ headrest නැහැ. ඒකේ normal seats ටිකක් තියෙන මේ original material එක තාම තියෙන්නේ. ඔය ටික තමයි අපිට මේ පැත්තෙන් කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව බැලු බැලමටම මාලන් හොඳ leg space එකක් ඉස්සරහ පස්ස දෙකේම තියෙනවා. හොඳ headroom එකක් තියෙනවා. හොඳ අත දිගෑල්ල යන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඇතුළේනුයි ශ්‍රයිනු ලොකු space එකක් අපේ passenger දීලා තියෙනවා. සැප පහසු වෙන තමයි. ඒ දිග ගත්තට ඒ දිගට හරියන සාධාරණයක් නිෂ්පාදනයේදී කරලා දෙනවා. කරලා තියෙනවා. එතකොට ඇතුලේ හැමතිස්සෙම සැප පහසුව අපේ පැසෙන්ජර්ට ලබා දෙන්න තමයි මේ කායක මට පේන විදිහට ඩිසයින් කරලා තියෙන්නේ මේ Ford සමාගම් විසින්. ඉතින් ඒක ඇත්තටම යුනික්. ඉතින් මේ වුඩන් ෆිනිෂ් එකයි ඔක්කොම බලද්දි සන්රූෆ් එක මෙතන ඕපන් කරන් තියෙනවා. අපි මේක පෙන්නමු. මේක මේ අපේ එතන UK වල ඔරිජිනල් ඇඩ්‍රස් එක ඒවා එහෙම්මම තාම තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ කන්වර්ෂන් එක කරද්දි එතන ඒගොල්ලෝ ලේබල් එක ගහලා ඒක කරපු අවුරුද්දේ ඔක්කොම මෙතන සන්රූෆ් එක තියෙන හින්දා ලංකාවට මේකයි කිව්වනේ. පොඩ්ඩක් ඉන්න මම යහ පැත්තෙන් මෙන්නම් ඒ ගැන කතා කරන්න. ඉන්ටීරියර් ඩිසයින් ඇත් එක ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. තවත් එකතු වෙලා තියෙනවානේ මේ වාහනයට මාමේනේ කියවුණ දේවල්. අපිට ඒ දේවල් ගැන කියන්නකෝ. ඔව්. අපිට මෙතන අපිට ඇනලොග් ක්ලොක් එකක් පේන්න තියෙනවා. ඒක තාම වැඩ කරන තත්ත්වෙ තියෙනවා. මෙතන ඒක එක්සිකියුටිව් මොඩල් එකට ආපු ක්ලොක් එකක්. ඊට අමතරව මෙතන ගියර් ලිවර් එක තියෙනවා. 4 ස්පීඩ් මංකේ ගියර් ෂිෆ්ට් එක. ඔරිජිනල් මාපු විදිහට තියෙනවානේ. තාම එහෙමමයි තියෙන්නේ. ඊට අමතරව අපිට මෙතන මැද පැනල් එකේ අපිට AC කන්ට්‍රෝල් එක මෙතන තියෙනවා. රේඩියෝ එක ඒව තාම ඔරිජිනල් ඒ විදිහට තියෙනවා. ඔරිජිනල් ආපු රේඩියෝ. මම තාම රේඩියෝ එකක් දැම්මෙත් නැහැ. මොකද මේක ඔහොම තිබ්බ දෙන්. මේක නෑ. මේක තියෙනක තමයි වැලියු එක තියෙන්නේ. අපිට මේ ඒක කමන්න නැහැ සින්දු අමතක කරලා මේක ඔරිජිනල්ම තියාගෙන ඉන්න. AC එක මං කිව්වා වගේ අපි මෙතන හැංගෝන්නයක් යූස් කරලා තියෙනවා. මොකද මේක ඇතුලේ කූලර් ඒව එතකොට තියෙන හින්දා අපිට ලේසි වාහනේ ඔරිජිනල් තත්ත්වෙට කිසිම හානියක් වෙන්නේ නැහැ. අවශ්‍ය නැත්නම් ඒක ගලවන්නත් පුළුවන්. රිපෙයාර් එකේදී අපිට හැංගෝන් එකෙන් ඔක්කොම ටික කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන හෑන්ඩ් බ්‍රේක් එක අපිට දීලා තියෙනවා. ටිකක් ඔල ග්‍රිප් එකක් එක්ක තියෙන හෑන්ඩ් බ්‍රේක් එක. සීට් බෙල්ස් වලට ඒ සීට් බෙල්ස් බගල්ස් ටික තියෙනවා. ඊට අමතරව අපේ මේ දැන් සන්රූෆ් එක කතා කරාම මේක මැනුවල් සන්රූෆ් ඇත්තම අපිට දීලා තියෙන්නේ. මේ තියෙන්නේ මං කිව්වේ සරේ ලන්ඩන් මිඩ්ලන්ඩ්ස් කියලා තියෙන්නේ. ඒගොල්ලෝ ෆෝන් නම්බර්ස් ඒ ඔක්කොම ටික තියෙනවා. මේ විල්සන් සන්රූෆ් සර්විස් කියලා මේ තියෙන්නේ තාම මේ ටික එහෙමම තියෙනවා. ඒගොල්ලෝ තමයි මේකේ ප්‍රොඩක්ෂන් එක කරලා තින්නේ. ඒ කියන්නේ UK වලම කන්වර්ෂන් එක කරලා තමයි මෙහෙට එවලා තියෙන්නේ. UK වලම කන්වර්ෂන් එක. ඒක කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක අනුව ඒගොල්ලෝ ඒක කරලා දෙනවා. ඊට අමතරව මේක මැනුවල් තමයි මෙහෙම ඕපන් කරන් තින්නේ. මෙතනත් මේ තියෙන්නේ ඉංග්ලන්ඩ් කියලා මෙතන ඒගොල්ලෝ ඇඩ්‍රස් එක වෙනම ගහලා තිනවා. ඒක ඉතින් මේකේ යුනික් එක පොඩ්ඩක් තවත් එක්තරා විදිහක ඔරිජිනල්. ඔව්. මොකද මෙහි මෙහි මේක ඇත්තටම මෙහි කරන්න පුළුවන්. මෙහි කට්ටි ඉන්නව කරන්න. අනිවාර්යයෙන්ම මේක ඉතින් අපිට යුනික්නස් එක තියෙන්නේ මේක ඒ විදිහට මෙහි 1974 දීම කළා අප එකක්. ඉතින් මේක ලොකු දෙයක්. ඉතින් ඒ වගේ එකක් හම්බුන එක සතුටින් මේ අදත් හරි මාර සපහසුවක් එක තියෙනවා. හොඳ හුලම් පාරක් වැඩි අපිට හොඳ දුර ගමනක් යන්න පුළුවන්. හොඳ එලියක් තියෙනවා. මෙතන කබි හෝල් එක දීලා තිනවා. ඒ ටික තමයි ඇතුලේ තියෙන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ සීට් එක අපි ගොඩක් ලක්ෂරි අපිට ලක්ෂරි කුෂන් එකක් තමයි දීලා තින්නේ. මේ ඔරිජිනල් කුෂන් එක තාම තියෙන්නේ. මේකේ පිටිපස්සෙන් ලෙද එකක් ඇවිල්ලා. ඇවිල්ලා. ඔව්. මේකේ හෙඩ්රස් නැහැ. හෙඩ්රස් ආව මොඩල් එක කෝටිනා වල ආවේ නැහැ ඇත්තටම. ඒක සාමාන්‍යයෙන් ඒක ඒගොල්ලේ යුනික් ෆීචර් එකක්. මොකද මේකේ පිටිපස්සට අර අපේ ස්ටේට් එකදී UK වල එහෙම පේන්න පිටිපස්සෙන් ඔලු ටික පේන්න තමයි මේක තියෙන්නේ. ගොඩක් අපි ගොඩක් මූවිස් වල දැකලා තියෙනවා. මේ ටික එහෙම්මම තියෙනවා. පිටිපස්සත් අපිට බැලුවාම ලොකු සීට් එකක් දීලා තියෙනවා. හොඳට සැප පහසු යන්න පුළුවන්. හොඳ කුෂන් එකක් තියෙනවා.
ස්පොන්චි. ඉතින් ඒක ඒ ටික තමයි අපිට කතාන් තියෙන්නේ සන්රූෆ් එක අරගෙන. ඉතින් හොඳ මියුසික් එකක් දාලා යන්නදී මේ දශකෙටම හරියන මියුසික් එකක් දාලා අපිට යන්න පුළුවන්. හොඳ ඒකම හොඳ ගමනාන්තයකට අපිට යන්න පුළුවන්. ඒ ටික තමයි අපිට ඉන්ටීරියර් ඩිසයින් එකේදී අද දවසේදී මේ ෆෝඩ් කෝටිනා කාර් එකේදී කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි වැඩසටහන නිමවටපත් කරමු මොනේ මාල. අපි තවත් දවසක මාලන් එක්කම හමු වෙමු. ඇත්තටම මේ වගේ කාර් එකක් මේ තත්ත්වෙන් තියන් ඉන්නේ ගැන මාලන්ට විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ. මොකද මේ වාහන හිමිකරුවෙක් කිව්වට ගොඩක් පැතිකඩවල වලින් තියෙන හැබැයි මේ තත්ත්වයෙන් මේ වගේ වාහනයක් මේන්ටේන් කරගෙන තියාගන්නවා කියන ඇත්තට මේක මොකද මේක ඇත්තම කතාව. මේක දැන් ෂෝරූම් සමහර අපේ කලෙක්ටර්ස්ලා ඉන්නවා. ඒක අපි ඒගොල්ලන්ට ලොකු වැලියුවක් දෙන්න ඕනේ. ඒගොල්ලෝ ඒක පරිස්සම් කරනවා. ඇත්තටම අතවත් තියන්න දෙන්නේ නැහැ. ඉතින් ඒක ඒගොල්ලගේ වෙනම මේක ඒගොල්ලගේ වයිබ් එක අපේ වචනෙන් කියනවා නම් ඇත්තටම වෙනවා නම් වාහන හිමිකරුවෙක් වෙන්න ඕනේ. ඇත්තටම ওই වගේ මොකද ඒ හිමිකාරීත්වයට මාර වටිනාකමක් තියෙනවා. මොකද මාළුනොත් අද දවසේදී ATVZ මේ වාහනය ගැන කතා කරා. ඇත්තටම වාහනයක හිමිකාරයෙක් වුණාම ඒ වගේ තමයි ඉන්න ඕනේ. මොකද මේ හිමිකාරීත්වයට ඒක ලොකු වටිනාකමක් දෙනවා. තවත් දවසකින් මේ වගේ ඔගොල් ආස කරන කැසි කාරයකින් ඔබේ නිවාරට මම එන බලාපොරොත්තුවෙන් අදට වැඩසටහන් නිමවට පත් කරනවා. මතකතු අපේ ෆේස්බුක් පේජ් එක ලයික් කරන්න, YouTube චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, TikTok account එකත් ෆලෝ කරන්න අමතක කරන්න එපා. එහෙනම් මගේ යාළුවෝ හැමෝම පරිස්සමෙන් රිය පදවන්න ඕනේ.